සබ දවසක් පාර්තා කරන හැම දෙෙනටම අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ කැනියුලේෂන් ගැන සාමාන්‍ය භාවිතයද කියනවා කැනි දල්දාම රෝහල්ට කතාගන්න හමක් කියැන කට්ටත් දානා කියෙන ඒගැන තමයි කතා කරන්න හදන්නේ මේක රෝගෑඩ හා කැනියුලයක දාන කෙනාට වැදගත්තන කරුණු කීපක් සකට කිනුට බලාපොරොත්තුවෙන්නේ සීමාවෙන් එහා දකින්නට ලැබුවා වූ 2023 නව්‍ය වර්ෂයේ ඔබට සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගම අපි කැමති මේ අවුරුද්දේ අලුත් වැඩසටහන් මාලාවකින් ඔබව හමුවන්නට. ඉතින් අපි කල්පනා කරා විශේෂයෙන්ම හෙද පිළිවෙත් පිළිබඳ ඔබට යම් දැනුමක් කිරීමේ වැඩසටහන මාලාවක් ඇති කරගන්නට ඕන කියලා. මේ සම්බන්ධයෙන් අද අපි පළමුවෙන්ම කතා බහ කිරීමට බලාපොරොත්තු වන්නේ IV කැනියුලේෂන් පිළිබඳව. විශේෂයෙන්ම ඔබ දන්නවා රෝහලට ඔබ ඇතුළත් වුණාම විශේෂයෙන්ම කටක් දානවා කියලා තමයි ගොඩක් කලාවට ඔබේ විවාහයේ භාවිතා වන්නේ. ඉතින් මේ අතර කටුවක් දාගත්තාම මේක කොහොමද පවත්වගන්නේ? මේ සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන් පිළිපැදිය යුතු කරුණු මොනවද කියන කාරණාව පිළිබඳවයි අද අපි පළමු වැඩසටහනින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ සම්බන්ධයෙන් අපි ආරාධනා කරා කුරුණෑගල පළාත් මහනුවරේ එමර්ජන්සි හදිසි සත්කාර පිළිබඳව විශේෂ පුහුණු නිලධාරියෙකු වන නලින් විජේසේකර හෙද නිලධාරියෙකුට ඔහු දන්න කරුණු විශේෂයෙන්ම කැනුලාවක් අත දාපුවම කොහොමද ඒක පවත්වගන්නේ, මොන වගේ අරමුණින්ද අපි කැනුලාවක් අතට දාන්නේ සහ එහෙදී ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා පිළිබඳව කරන්න නලින් විජේසේකර හෙද නිලධාරියතුමාට ආරාධනා කරනවා ඔහු දන්න මේ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. මුලින් බලමු අපි කැනියුලා එකක් කියන්නේ මොකක්ද කියලා. කැනියුලා එකක් කියන්නේ ඇත්තටම හෘද අපි වැඩිපුරම භාවිත කරන්නේ දම සිරාවකින් ශරීරයේ දෙසට හෘදයේ දෙසට යම්කිසි තරලයක් යම්කිසි ඖෂධයක් දීම සඳහා ගමන් මාර්ගය දින අපිට ගන්න පුළුවන්. ඇත්තරම මේ කැනියුලා ගත්තාම එක එක විශාලත්වයෙන් තියෙනවා. ගේජ් එක කියලා තමයි අපි සාමාන්‍ය හඳුන්වන්නේ. දැන් මෙතන තියෙන වෙනස තමයි ගේජ් එක විශාල වෙන විශාල වෙන කටුව කුඩා වෙනවා. ඒ තමයි විශේෂත්වය. එතකොට එක එක කැනියුලා අණුව එක දිය හැකි විනාඩියක දිය හැකි තරල ප්‍රමාණය ෆ්ලූයිඩ් ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි යොදාගන්නේ අපේ බාහුවේ සිරාවක් තමයි. පහළ සිට ඉහළට තමයි අපි ඒක යොදන්නේ. මොකද පළවෙනි කවුට් ගියොත් ඊට වඩා ඉහළට යන්න. සාමාන්‍යයෙන් හදිසි අනතුරේ වගේ විශේෂ ප්‍රතිකාරයකක වලදී ලොකු තරල් ප්‍රමාණයක් කුඩා කාලය තුළ දෙන්න අවශ්‍ය වෙනවා, බ්ලඩ් ගන්න වෙනවා. ඒ නිසා විශාල කැනියුලා එකක්, ඒ කියන්නේ ගේජ් එක අඩු විශාල කැනියුලා එකක් තමයි අපි යොදාගන්නේ. ට්‍රයල් ප්‍රොසීඩිය එකක්. එතකොට අපි දන්නවා මේක ජීවාණු හරිත ක්‍රමයට තමයි කරන්න ඕනේ. මොකද අපේ ශරීරයේ දැන් බාහිර පරිසරයට මේ විවරයක් හැදිලා තියෙනවා. එතනින් ජර්ම්ස් ගිහිල්ලා ආසාද නැති වෙන්න පුළුවන්. රෝගියෙක් ලෙස දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ කැනියුලා එකක් දාපුවාම ඒක සියලිව ආරක්ෂාකාරීව තියාගන්න ඕනේ. මොකද අපි දන්නවා මේක පේන්ෆුල් ප්‍රොසීඩියක්. එතකොට ඇත්තටම අපිට දැන් ඒක අවුට් ගියොත් මොකක් හරි වුණොත් ඊළඟ කව එකක් දාලා අපිට යම්සි වේදනාවක් ඇති වෙනවා. එතක මේ කැනියුලා එකක් රිසෝර්සස් එකක් විදිහට ඒකත් නාස්ති වෙනවා. ඉතින් අපි දැනගන්න රෝගියෙක් විදිහට ඒක දාලා තියෙද්දි අනිවාර්යයෙන්ම ඒක වියලිව තියාගන්න ඕනේ, ආරක්ෂාකාරීව තියාගන්න ඕනේ. ඉදිමිලා හරි කසනව හරි මොකක් කරන එක වහම දැනුම් දෙන්න ඕනේ. යම් සිදුවීම් අපිට අපි අතින් අතපස් වීමකින් මේ වතුර වැඩිලා මොන හරි වැඩිලා තෙත් උනොත් එහෙම අනිවාර්යයෙන්ම පාස්පේ අයින් කරගන්න ඕනේ. දින 3ක් තමයි මේක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඒක
රෝගයා දැනුම් දෙන්න ගොක්කලට දැනුම් දෙන්න අවශ්‍ය නැහැ. නමුත් මොකක් හරි යම්සි මග හැරීමක් වෙනවා නම් රෝගියාට පුළුවන් දවස් 3න් පස්සේ දැනුම් දෙන්න මේ කට්ට දාලා දැන්ම දවස් 3ක් වෙනවා කියන දැවීමට අවශ්‍ය වෙනවා. මුලින්ම අපි දැවීමට බලාපොරොත්තු වෙන ප්‍රමාණය සයිස් එකේ කැනියුල එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ස්ටරයිල් ගෝස් හරි සොබ් හරි අවශ්‍ය වෙනවා. එතකොට අපිට මේක ටර්නික් කරගන්න ඕනේ. ඒකද ටර්නික් එකක් අවශ්‍ය වෙනවා. මෙවලම් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මේක ඉස්රායෙල් විදිහට කරන්න ඕනේ දෙයක්. ග්ලව්ස් දාලා නර්ස් මේ හොඳ ක්ලීන් කරලා ස්ප්‍රේ වලින් ඉස්රායෙල් විදිහට තමයි කරන්නේ. මොකද මේ ඇක්සස් එකක් එන්න පුළුවන් ශරීරයට මේ මේ බාහිර මේ විවරේ. ඒක නිසා ඉතින් මේක හරි විදිහට කරන්න ඕනේ. වක්කාරී වෙනස්කමක් තියෙන සමහර අය කලාතුරකින් අපි දකිනවා කැනියුලා එක රිජෙක්ට් කරනවා තමයි බොඩි එකකින්. එතකොට ඒ වගේ ගෑස් සැලකිලිමත් වෙන්න ඕනේ. පේෂන්ට් කියන වක්කාරී දුන්නාට පස්සේ ආඩ වක්කාරී වෙනසක් තියෙනවාද කියලා අනිත් දුන්නාම පොඩි වෙලාවක් විනාඩියක් දෙකක් රෝගියාගේ රැඳිලා ඉඳලා බලන්න ඕනේ වක්කාරී වෙනස්කමක් කියන සමහර අයට මේ කැනියුලා එක ඕකේ ඩ්‍රග් එක ඕකේ ෆාස්ට් එක ඇලි. එතන නන් ප්ලාස්ටික් ඇලර්ජි ෆාස්ට් එකක් යොදා ගන්න පුළුවන්. ඒ වගේ ඒවා තමයි මූලිකම ඇත්තටම වැදගත් වෙන්නේ. ඔව් කැනියුලා එකක් තියෙද්දි ඇත්තටම අපිට එදිනෙදා කටයුතු කරද්දී අපිට මොෂරූම් එකක් දී එතකොට නාන විදිහට අපිට ඔක ගැටලුවක් ඇති වෙනවා. ෆැක්ටර් හයට වෙන දෙයක් තමයි මේ අපි දැන් එදිනෙදා කටයුතු කරගන්න අවශ්‍ය නැහැ. දැන් අපි වක්කලාට මේ කුරු නැති අනිත් අතර තමයි දැන් ඒකට මොෂරූම් එකක් ස්කිල් කැඩ් එක අපිට තෙමෙන් ඉඳ තියෙන අපි දැනගන්න ඕනේ තෙමෙන් නැති වෙන්න අනිත් අතට යොදාගෙන හරි සමහර අය කරන අතර හෑන්ඩ් ෂවර් එකකින් නාන්න වගේ පුළුවන් නම් එතකොට එයාට පුළුවනි ඒ අතින් ගන්න හෑන්ඩ් ෂවර් එක. එතකොට එයා අනිත් පැත්තට දෙන්නේ නැහැ. සමහර අය ෂොපින් වක්කරි කවර් එකක් හරි අරගෙන මේ දෙපැත්තෙන් ප්ලාස්ටික් එකක් ගන්න නැත්නම් පොඩි දෙකල මේ වෝටර් සීල් විදියට තියා ගන්න පුළුවන්. ඒ වගේ වක්කරි කරලා ඇත්තටම මේකේ කැනල එක නැවත නැවත දාන එකේ තමයි වේදනාවක් තියෙනවා පේෂන්ට්ට. අන්තික මේ ප්‍රතිදී කරන්නේ කාලයක් වැය කරන්න ඕනේ නර්ස්ට් හෙදියට. ඒ වගේම තමයි බාණ්ඩ මේ අපේ රට තියෙන මේ කැඩ්බුත් එක ඇතරම බහණ්ඩ වල පිටියක් තියෙන ඉතින් අපි පරිස්සම් කරගන්න දවස් 3 අනිවාර්යෙන් පවත්වා ගන්න ඕනේ මේ කැණිවලක්. ඒක ශිරාවෙ පිටතට ගිහිල්ලා එන්නේ අපි අවුට් යනවා කියලා කියන අතරම පිටතට ගියාම ඒක ඒක ඒ කියන්නේ ඒක ගමන් මාර්ගයක් නැහැ නේ මසල් එක අතර. එතකොට ඒක ඉදීමක් වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ඒක වහම නවත්වලා එතනින් එහා මේ ඖෂධය දෙන්න නැතුව ඉන්න. සමහරවිට පේෂන්ට් පළවෙනි කියද්දිම කියනවා මට රිදෙනවා එහෙම කියලා එයා කම්ප්ලේන් කරනවා. ඇත්තටම හරි කැනියුල එකක් තියෙනවා නම් හරි විදිහට ඒ ගමන් මාර්ගය තියෙනවා නම් ඇත්තටම එහෙම ලොකු රිදීමක් ඇති වෙන්නේ නැහැ. පොඩි පේන් එකක් තියෙනවා මේ පොඩි වේදනාවක් තියෙනවා ඒක හරහා යද්දි. නමුත් එහෙම ලොකු වේදනාවක් එන්න විදිහක් නැහැ මේ හරියට කැනියුලා එකින් තියනවා නම් ශිරාව තුල තියනවා නම් එහෙම ලොකු මේකක් නැහැ. අනිත් එක අපි මොන හරි ඖෂධයක් දෙන්නේ ඒකට යම්කිසි බලයකින් තමයි දෙන්නේ ලොකු බලයක් නැතුව. මොකද වේල් එකට මේ ශිරාවට හානි වෙන්න පුළුවන් ඒ හින්දා යම්කිසි මධ්‍යස්ථ බලයකින් තමයි අතරම ඖෂධය දෙන්නේ.